නීතිය ඇතුලේ මෙහෙම දේශපාලනය කතා කරන්න සමාජ ප්‍රශ්න කතා කරන්න ඉඩක් නැත්ද? එහෙමද මොකද්ද මේ සත්‍ය කිමිදිත් දැනගන්න අපි කැමති. ඇත්තටම ගත්තොත් නීතිය තුල තමයි සමාජ ප්‍රශ්න දේශපාලන ප්‍රශ්න කතා කරන්න වැඩිම ඉඩ තියෙන්නේ. එතකොට ඔබතුමන් හිතනවාද මේ වගේ ඉඩස් තියෙන දැන් සිදුරු තියෙන දැන් වහා ගැනීමට දේශපාලනික මැදිහත් වීමක් අවශ්‍යයි කියලා? ඔව් අනිවාර්යයෙන්ම මොකද අවසාන වශයෙන් දේශපාලනික මැදිහත් වීමක් තමයි අවශ්‍ය වෙන්නේ. ඒත් ඊට කලින් සමාජ ක්‍රියාකාරීත්වය තුලින් මේ පිළිබඳව මේ හඬක් නගමින් අපේ රටේ තියෙන ලොකුම අඩුව තමයි මේ නීති ක්ෂේත්‍රය සම්බන්ධයෙන් විතරක් නෙවෙයි අනිකුත් හැම ක්ෂේත්‍රයක් සම්බන්ධයෙන් ගත්තාම ප්‍රබල මහජන මතයක් නැතිකම. සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කර සිටිනවා නුවාමැක්ස් YouTube channel එක බලන ඔයාලා හැමෝටම. එහෙනම් අපි සුපුරුදු පරිදි කතා කරන්නේ තවත් පුද්ගලිකව සමග දේශපාලන කතාබහක්. එහෙනම් අද අපි බලමු අපි දේශපාලන කතාබහට කවුරුන්ද අපි එකතු කරගන්නේ කියලා. අපි ඉතාමත් ගෞරවයෙන් ආදරෙන් අපි එකතු කරගන්නවා අද අපේ මේ සාකච්ඡාවට නීතිඥ ශ්‍රීනාත් පෙරේරා මහත්මයා. අපි ඔහුගෙන්ම අසා විමසා බලමු ඔහු කවුරුන්ද කියලා. ඔව් ශ්‍රීනාත් පෙරේරා මහත්මයා අයිබෝන් සුබ දවසක්. අයිබෝන් සුබ දවසක් ඔබටත්. ඔව් ශ්‍රීනාත් පෙරේරා මහත්මයා අපි දැකලා තියෙනවා සමාජ මාධ්‍ය හරහා ඔබතුමන්ගේ පණිවිඩ විවිධ දේවල් හුවමාරු වෙනවා. ගොඩක් දෙනෙක් බලනවා ඒවට කමෙන්ට් රටනවා. එතකොට ඒ හරහා තමයි මම ඔබතුමන්ව හඳුනාගන්නේ. අපිට පොඩ්ඩක් මේ අවස්ථාවේ අපි මේ බලන ප්‍රේක්ෂකයන්ට දැනගන්න ඔබතුමන් කවුරුන්ද කියලා යම් කිසි හැඳින්වීමක් කරොත් හොඳයි කියලා මම හිතනවා. බොහොම ස්තුතියි. මම වෘත්තීය නීතිඥවරයෙක්. එසේ වෙතත් මම වැඩි අවධානය යොමු කරලා තිබෙන්නේ මේ රටේ මේ පවතින සමාජ දේශපාලන තත්ත්වය සම්බන්ධයෙන් යම් ආකාරක ප්‍රතිසංස්කරණයක් පරිවර්තනයක් කිරීම වෙනුවෙන් තමයි මම ජීවිතේ වැඩිපුරම කැප කරලා තියෙන්නේ. ඒ නිසා මම වාමාංශික දේශපාලන ක්‍රියාධාරයක් වශයෙන් තමයි මේ සමාජ ක්‍රියාකාරීත්වයට පිවිසෙන්නේ. ඒ වගේම වෘත්තීය සමිති ක්ෂේත්‍රයේ මම නොයෙකුත් වැඩ කටයුතු කරනවා. කම්කරු අයිතිවාසිකම් දිනාගැනීම පැත්තෙන් අපි මුලක් මැදිහත් වෙලා තියෙනවා, මැදිහත් වීම කරලා තියෙනවා. ඒ වගේම මේ මානව හිමි දැන් ඇත්ත අපේ ප්‍රධාන ක්ෂේත්‍රවලට පත් වෙලා තියෙන්නේ මානව හිමිකම් ක්ෂේත්‍රය. මොකද මේ රටේ මේ මානව හිමිකම් පිළිබඳ බරපතල ගැටලුවක් තියෙන බව තමයි මේ අපි දකින්නේ. ඒ වගේම මේ තත්ත්වය තුළ අපි එක්තරා විදිහකට මේ රටේ පවතින නීතිය क्रमीन ඒ වගේම තව මේ පුද්ගලිකව වැත්තෙන් කිව්වොත් මම ඉතින් කොළඹ විශ්වවිද්‍යාලයේ නීති පීඨයේ උපාධිධාරියෙක්. ඊට පස්සේ කොළඹ විශ්වවිද්‍යාලයේම නීති පීඨයේ සහකාර කථිකාචාර්යවරයෙක් වශයෙන් යම් කාලයක් සේවය කළා. ඊට පසුව මේ නීති නිවෘත්තියේ වැඩ කටයුතු කරමින් දැනට මේ කටයුතු කරන්නේ. එතකොට දැන් ඔබතුමන් කටයුතු කරන්නේ සමාජ දේශපාලන තුල හඬක් නගනවා. ඒ වගේම තමයි අපි දැකලා තියෙනවා අනිකුත් බොහෝ නීතිඥ මහත්වරු ඔවුන්ගේ රාජකාරියට පමණක් සීමා වන ආකාරයක් අපි දකිනවා. ඒ මොකද්ද කියනද අපි තේරෙන්නේ නැහැ. මොකද මේ කියන්නේ දේශ කියන්නේ නීතිය ඇතුලේ මෙහෙම දේශපාලනේ කතා කරන්න සමාජ ප්‍රශ්න කතා කරන්න ඉඩක් නැත්ද? එහෙමද මොකද්ද මේ සත්‍ය කියන දේ දැනගන්න අපි කැමති. ඇත්තටම ගත්තොත් නීතිය තුල තමයි සමාජ ප්‍රශ්න දේශපාලන ප්‍රශ්න කතා කරන්න වැඩිම ඉඩ තියෙන්නේ. අපි දකිනවා අපේ රටේ දේශපාලන සමාජ ඉතිහාසයේ ගත්තොත් මේ විශේෂ දේශපාලන ක්ෂේත්‍රයේ ඉතාලම මේ මේ වැඩිම කාර්යභාරයක් ඉෂ්ට කරලා තියෙන නීතිඥවරු. ඒ අපි ගත්තොත් ඒ ප්‍රධාන ධාරාවේ ගත්තාම මේ නීතිඥවරු නොයෙක් ආකාරයෙන් මැදිහත් වෙලා තියෙනවා. අපි පිළිගන්න අද නැද්ද කියන එක වෙනම කාරණයක්. කෙසේ වෙතත් නීතිඥවරුන්ට තමගේ වෘත්තිය තුළ සමාජ දේශපාලන කටයුතු වලින් මැදිහත් වීමට එවෙනුවෙන් ක්‍රියා කිරීමට එවෙනුවෙන් හඳුනගීමට ඉතා විශාල ඉඩකඩක් තියෙනවා. අනිකුත් සියලුම ක්ෂේත්‍රවලට වඩා මම හිතන්නේ. ඒක නිසා නීතිඥවරුන්ගේ පරම වගකීම කටයුතු මම සලකනවා එවැනි ආකාරයෙන් ඒ ප්‍රශ්න වෙනුවෙන් මැදිහත් වෙලා ඒ තමන්ට පුළුවන් ආකාරයෙන් තමන්ගේ මතය ඉදිරිපත් කරමින් ඒ මේ ඒ සම්බන්ධයෙන් ක්‍රියා කිරීමට. එතකොට නීතිඥතුමනි අපි දැකලා තියෙනවා මෙතෙක් ඉතිහාසයේ තුල නීති ක්ෂේත්‍රයේ ශ්‍රී ලංකාව තුල විවිධ හිඩස් තියෙනවා. විවිධ සිදුරු තිබෙනවා කියලා දේ සඳහන් වෙනවා. එතකොට ඔබතුමන් හිතනවාද මේ වගේ හිඩස් තියෙන තැන් සිදුරු තියෙන තැන් වහා ගැනීමට දේශපාලනික මැදිහත් වීමක් අවශ්‍යයි කියලා?
ඔව් අනිවාර්යයෙන්ම මොකද අවසාන වශයෙන් දේශපාලනික විද්‍යාත්මක තමයි අවශ්‍ය වෙන්නේ ඒත් ඊට කලින් සමාජ ක්‍රියාකාරීත්වය තුලින් මේ පිළිබඳව මේ හඬක් නගමින් අපේ රටේ තියෙන ලොකුම අඩුව තමයි මේ නීති ක්ෂේත්‍රය සම්බන්ධයෙන් විතර නෙවෙයි අනිකුත් හැම ක්ෂේත්‍රයක් සම්බන්ධයෙන් ගත්තාම ප්‍රබල මහජන මතයක් නැතිකම යම් කාරණා පිළිබඳව ප්‍රබල මහජන මතයක් නැතිකම එතකොට නීති ක්ෂේත්‍රයේ අඩු ලුහුණුකම් හුඟක් තිබෙනවා මොකද නීති හදන්නෙම ඒ හිදස් මේ එහෙම තියාගෙන මොකද ඒ වගේ රිංගල යන තමයි මොකක් වෙලාවට මේ ලැබෙන විදිහට තමයි නීති හදන්නේ එතකොට මේ සම්බන්ධයෙන් පුළුල් සමාජ මතයක් ගොඩනගෙන්න ඕන ඒ සඳහා නීතිඥවරුන්ගේ දායකත්වය වඩාත් වැදගත් වෙනවා මොකද ඒයට තමයි මේ සම්බන්ධයෙන් එක්තරා විදිහට මූලික මධ්‍යස්ථීමක් කරන්න පුළුවන් වෙන්නේ ඒ හරහා පුළුල් මහජන මතයක් ගොඩනගලා ඒක අවසාන වශයෙන් දේශපාලන ක්‍රියාකාරීත්වය බඩපත් කරන්න ඕන ඒ මොකද අපේ රටේ නීති හැදෙන්නේ දේශපාලන ක්‍රියාකාරීත්වය හරහා අන්තිම වශයෙන් එතකොට ඒක නිසා ඒ පිළිබඳ මේ දේශපාලන ක්‍රියාකාරීත්වයට පුළුල් බලපෑමක් කරන ආකාරයේ සමාජ මතයක් ගොඩනගීම තමයි එක්තරා විදිහකට මේ මොහොතේ ඉතාම වැදගත් මේ කාර්යය වෙන්නේ නීතිතුමනි එතකොට තවත් කාරණාවක් තමයි මේ රටේ මේ ඒ ප්‍රශ්නේ ඔබතුමන් සඳහන් කරේ කියන්නේ මේවා අඩු ලුහුඩු දැන් අපි නිවැරදි කරගත යුතුයි කියන දේ එතකොට මේවා නිවැරදි කර ගැනීමට දැන් මේ වෙන විට රජයන් අරගෙන තියෙන ක්‍රියාමාර්ග නිසි ක්‍රියාමාර්ග දරන්න තියෙන ඇත්තටම සඳහන් කළොත් يعني මේ වෙනකොට එක රටක් එක නීතියක් කියන සංකල්පය ගෙනල්ලා තියෙනවා මේ රජය විසින්. එතකොට ඔවුන් ඒට මැදිහත් දේශපාලනික මැදිහත් වීමක් කිරීමට සූදානම් වන ආකාරයක් අපි දකිනවා. ඒ ක්‍රියාකාරීත්වය කොහොමද වෙන්නේ? ඒක ඒක නිවැරදි තත්වයකට යොමු වෙයිද කියන දේත් අපි දැනගැනීමට කැමතියි. ඔව් මේ කාරණා ඇත්තට හුඟක් ගැටළු සහගත තත්ත්වයක්. මොකද දේශපාලන ක්ෂේත්‍රයේ මැදිහත් වීම මෙහිලා තිබෙන්නේ තමන්ට වාසි වෙන නම් විතරයි වෙන කිසිම අවස්ථාවක දේශපාලන මැදිහත් වීමක් සිදු වෙන්නේ නැහැ. ඉතින් ඒක නිසාම අපේ රටේ නීතියේ පොදු වෙන නීති ගත්තාම තියෙන නීති වල අඩුපාඩු තියෙන්න පුළුවන්. ඊළඟ මේ අලුතෙන් ඇවිල්ලා තියෙන මේ සංකල්පය එක රටක් එක නීතියක් කියන සංකල්පය. ඒක මේ සංකල්පකට ඉතා වැදගත්. ඒක හරි හොඳයි. ඒත් ඒක කොහොමද මේ වගේ රටක අපි වගේ බහු ජාතික බහු ආගමික බහු වාර්ගික රටක කොහොමද එවැනි ක්‍රියාත්මක කරන්න කියන කාරණා ගැන පුළුල් සමාජ සංවාදයක් ගොඩනගන්න ඕන. දැනට දේශපාලකව ක්‍රියා කරගෙන යන්නේ මේ ආණ්ඩු විතරක් නෙවෙයි විරුද්ධ පක්ෂය ගත්තා වුණත් මේ ප්‍රධාන ධාරාවේ අපිට දක්වන ලැබෙන්නේ මේවා දිහා උඩින් පල්ලෙන් බලන තත්ත්වයක් තියෙන්නේ උඩින් පල්ලෙන් බලලා කොහොමද ඒ හරහා තමන්ගේ ඡන්ද පදනම රැකගන්නේ නැත්තම් ඡන්ද ගොඩ වැඩි කරගන්නේ කොහොමද කියන තත්ත්වයක් තමයි පේන තියෙන්නේ ඒක නිසා මේ කාරණා පිළිබඳ කිසිදු ආකාරයක ගැඹුරු සංවාදයක් ඇති කිරීම වෙනුවෙන් දේශපාලක මැදිහත්වීම බවක් අපිට පේන්න නැහැ මේ ප්‍රධාන ධාරාවේ පාලන බලයේ හිමි සහ පාලන බලයේ ලබා ගැනීමට උත්සාහ කරන සියලුම දේශපාලකයන්ගෙන් පේන තියෙන තත්ත්වය ඒකයි නිකන් එක්තරා විදිහකට මේ මාධ්‍ය ඉස්සරහට ඇවිල්ලා වොයිස් කට් දෙනවට අමතරව එන් එහාට ගිය ගැඹුරු දැක්මක් සහිත දේශපාලනයක් මේ කාරණා අරබයා අපට පේන්නේ නැහැ. ඒක තමයි මේ රටේ අවාසනාව. ඒක නිසාම ජනතාවත් ගත්තාම ඒ කඳුරු වලට බෙදිලා මේ තමන්ට බලපාන කාරණා පිළිබඳව පවා හරියාකාරව මේ කතා කිරීමක් හරියාකාරව අදහස් පළ කිරීමක් නොකර අර දේශපාලකයන් පසු රටේ ජනතාව නීති පිළිපදින්න හෝ නීතිය සම්බන්ධයෙන් තමන්ට බලපාන නීති පිළිබඳව දැනුවත්ව සිටීම ඉතාම වැදගත්. දැන් උදාහරණයකට ගත්තොත් මේක ටිකක් මේ නොහුරු උදාහරණයක් නේද? අමුතුපත් මට්ටමේ උදාහරණයක් කියලා කෙනෙකුට කියන්න පුළුවන්. දැන් මේ 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 වර්තමාන ආණ්ඩුව වලට පත්වෙච්ච කාලේ ඉඳලම මේ යම් යම් අවස්ථාවල මතුණා කාරණයක් මේ හරගුන් මැරීම තහනම් කරනවායි කියලා. එතකොට ඒක ඒක බොහොම මේ ප්‍රසාදයක් යම් විවිධ ජන කොටස් අතරින් මතු වුණා. නැත්නම් මේ ජන කොටස් අතර ඒක විශාල ප්‍රසාදයක් මතු වුණා. ආරක් මරීම තහනම් කරනවා කියන එක. ඇතැම් ජන කොටස් ඒකට සම්බන්ධයෙන් යම් වික්ෂිප්තභාවයකුත් තිබුණා අපි දැක්කා. එතකොට මේක එතකොට දැන් ඒ මේ රටේ දැන් මාධ්‍යවල ක්‍රියාකාරීත්වයත් එක්ක මේ හරක් මරීම තහනම් කරනවා කියලා මේ කිව්ව ගමන් ඒක නිකන් තහනමක් විදියට සැලකුවත් තිබුණා. ඇත්තටම ඒ නියම කාරණේ තමයි
මේ එක දේශපාලකේ මේ මාධ්‍යස්ත්‍රහට ඇවිල්ලා මාධ්‍යස්ත්‍රහට ඕ තමන්ගේ රැස්වීමකද කිව්වා මේ හරක් මරින් තහනම් කරනවායි කියලා. ඒකෙන් ඒ නීතිය මේ තහනමක් වුණේ නැහැ. මොකද එහෙම කටවචන මේ තහනම් කරන්න බෑ. ඒ ඒ සම්බන්ධයෙන් වුණා රටේ නීති තියෙනවා. ඒ නීති මේ නීති අනපන සංශෝධනය කරලා තමයි එහෙම දෙයක් කරන්න පුළුවන් වෙන්නේ. ඔන්න දැන් මෑතකදී ඔබට මතක ඇති කැබිනට් මණ්ඩලයේ තීරණ කරන් තිබෙනවා ඒ මේ ගවඝාතනයේ තහනම් කරන්න ඒ අනුව මේ ඒ සම්බන්ධයෙන් අදාළ වන්න පනත් කීපයක් සංශෝධනය කිරීම සඳහා මේ කටයුතු කරන කියලා මෑතකදී වාර්තා වුණා. ඒතකොට ඒක තමයි ක්‍රියාකාරීත්වය. ඉතින් එතකොට ඒකෙම පේනවා මේ රටේ නීතිය ක්‍රියාත්මක වෙන්න එක්තරා විදිහකට හිස් එකකටකට හිස් අවකාශයක් තුල වගේ. ඒව නිකන් මේ එක්තරා විදිහකට කටවචන නීතිය වලට පත් වෙනවා. එහෙම තත්ත්වයක් මේ එක්තරා විදිහකට පේන්න තියෙනවා. කිසිම දේශපාලකයෙකුගේ කිසිම බලධාරියෙකුගේ කටවචනයක් නීතිය බවට පත් වෙන්නේ නැහැ. නීතිය කියන්නේ ඊට බරපතල දෙයක්. ඊට නීතියක් කියන එකට වඩා අඩු මට්ටමේ තියෙන චක්‍රලේඛයක් බවට පත් කරන්න බෑ කටවචනේ. ඔය මේ ඇතම් දේශපාලකයෝ කටමැද දෙවුවට මගේ වචනේ චක්‍රලේඛයකට ගන්නයි කියලා එහෙම කරන්න බෑ. මේ රටක නීතියක් තියෙනවා නම් ඒක නිසාම මේ නීතිය ගැන මහජනතාව දැනුවත් කිරීම ඉතාම වැදගත්. එතනදී ඉතින් නිතිනිරුන්ට ඉතා විශාල කාර්යභාරයක් මේ පැවරෙනවා සහානෙක් අතට මේ ඉතින් මාධ්‍ය අද ගත්තාම ප්‍රධාන ධාරාවේ මාධ්‍ය මෙන්ම සමාජ මාධ්‍යත් වැදගත් වෙනවා ඒ මේ අංශ දෙකටම පැවරෙනවා ඒ නීතිඥවරුන් සහ වෙනත් අදාළ මේ පුද්ගලයන් සහ ක්ෂේත්‍රයන් සම්බන්ධ කරගෙන ඒ නීති පිළිබඳ දැනීම ජනතාව අතරට ගෙන යන්න මොකද ජනතාවට ආද ගත්තාම නීතිය කියන එක එක්තරා විදිහකට මේ හුස්ම ගන්නවා වගේ හුස්ම නැතුව අපිට ඉන්න බෑනේ. ඒ වගේ නීතියත් අපේ මුළු මේ පරිසරෙම අපේ නීතිය අපිට වෙලාගෙන තියෙන්නේ. එතකොට ඒක නිසා මේ නීතිය නැතුව මිනිස්සුන්ට ජීවත් වෙන්න බැරි තත්ත්වයක් ඇවිල්ලා තියෙන්නේ. නීති වලින් මිනිස්සා වෙලාගෙන තියෙන්නේ. ඒක නිසා අපි මේ නීතිය පිළිබඳව ජනතාව දැනුවත් කිරීම ඉතාම වැදගත්. ඒ සම්බන්ධයෙන් ඉතින් අපිට පුළුවන් මට්ටමින් අපි මැදිහත් වීමක් කරනවා සහ මේ මැදිහත් වීම දැනට හැබැයි කිසිසේත් ප්‍රමාණවත් වන්නේ නැහැ. එය මේ විවිධ ක්ෂේත්‍රවල විවිධ තලවල විවිධ සංවිධානවල මෙහෙයවීමෙන් කළ යුතු තත්ත්වයක් තමයි මම දකින්නේ. ඔව් එවැනි තත්ත්වයක් තමයි අපි දකින්නේ. එතකොට ඔබතුමන් කියන විදිහට ඔබතුමන් හිතනවා දැන් මේ වන විට ලංකාව තුළ ක්‍රියාත්මක වෙනවා විවිධ උද්ඝෝෂණ විරෝධතා ක්‍රියාත්මක වෙනවා. ඇත්තටම සිවිල් ජනතාව විසින් තමයි ගොඩක් දුරට මේවා ක්‍රියාත්මක වෙන්නේ කියන දේ අපිට පේනවා. නමුත් මේ රජය විසින් දේශපාලකයන් මේට මැදිහත් වෙලා මේවා මැඩපත්වීමට ක්‍රියා කරනවා. ඒ ඔබ මොහොත දකින්න සිවිල් ක්‍රියාකාරී පුද්ගලයෙක් විදිහට මේ දේ කොහොමද දකින්න කියලා මම ප්‍රශ්නයක් අහුවත් මම කොහොමද ඒකට පිළිතුරු ලබා දෙන්නේ? ඔව් ඒක ඉතාම වැදගත් කාරණයක්. අද පවතින සමාජ සන්දර්භය තුළ දැන් ජනතාව තමන්ගේ ප්‍රශ්න තමන්ට බලපාන කාරණා පිළිබඳව ප්‍රශ්න කිරීම ඒව සම්බන්ධයෙන් අදහස් පළ කිරීම ඒ සම්බන්ධයෙන් නොයෙක් ආකාරයෙන් මැදිහත්වීම කිරීම නිරෝගී ජන සමාජයක ඉතාම අවශ්‍ය ලක්ෂණයක්. මොකද ජනතා මේ අපි කියන්නේ රටක ඉන්නේ මේ පාලකයෝ සහ යටත් වැසියෝ නෙමෙයි. එහෙම කාලයක් තිබුණා. දැන් මේ නූතන ප්‍රජාතන්ත්‍රවාදී ලෝකයේ පාලකයෝ සහ යටත් වැසියෝ නැහැ. දැන් ඉන්නේ එක්තරා විදිහක සිවිල් ජනතාව පුරවැසියෝ සහ ඔවුන්ගේ නියෝජිතයෝ. සිවිල් පුරවැසියෝ සහ ඔවුන්ගේ නියෝජිතයෝ. අපි තමයි මේ සිවිල් පුරවැසියෝ අපි ජනතාව. මේ පාර්ලිමේන්තුවේ අපෙන් පත් වෙලා ඉන්නේ අපේ නියෝජිතයෝ. ඔවුන් කිසිසේත් මේ මන්ත්‍රී කියන මේ නම අරුඪ කරගෙන ඔවුන් පාලකයෝ බවට පත් වෙලා තිබෙනවා. ඔවුන්ගේ අනසකට මුළු සමාජෙම යටත් කරලා තියෙනවා. මේක ඉතාම බරපතල නරක තත්ත්වයක්. අපි ඇත්තට මේ සමාජයේ එයින් ගලව ගන්න ඕන. ඒක ගලව ගන්න මේ තනි පුද්ගලයෙකුට හෝ කණ්ඩායමකට කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. මේ සමස්ත සමාජයේම තමන්ගේ අයිතිය වෙනුවෙන් නැගී සිටින්න ඕන. දැන් බලන්න ඉතාම පැහැදිලිනේ. දැන් ඡන්ද දවසේදී මේ ඡන්දදායකය තමයි බලවතා. හැබැයි ඡන්දදායකක ඡන්ද ගැනීම වෙනුවෙන් පවා මරබලේ පාවිච්චි කරනවා. ඒ ඡන්දය කියන එක රහස් ඡන්දය. ඒක රහස් දෙන ඡන්දයක්. ඒත් ඡන්දය ගැනීම වෙනුවෙන් පවා එක්ක මරබලය නැත්තම් බීම ආදී කරනවා. එතකොට ඡන්දේ පවා කොල්ල කනවා. ඒ කුමාරී ඒ ඡන්ද දවසෙන් පස්සේ ඡන්දදායකයා අපේ රටේ තියෙන තත්ත්වයේ හැටියට යටත් වෙසියේ බඩපත් වෙන්නේ. අපි මේ යටත් වෙසියේ සංකල්පයෙන් සම්පූර්ණයෙන් මිදෙන්න ඕන. අපි සක්‍රීය පුරවැසියන් බවට පත් වෙන්න ඕන. මොකද අපිට අර නීතියේ තියෙනවා පරමාධිපත්‍ය ජනතාවට කියලා. ඉතින් පරමාධිපත්‍ය ජනතාවට තිබුණාට ඒ පරමාධිපත්‍ය මේ වසර පහෙන් පහට එක්තරා විදිහක සුළු පිරිසක් විදිහින් තමන් අතර පවර ගන්නවා. ජනතාව කරන්නේ ඒ සියලුම ජනතාවට එකතු වෙලා පරමාධිපත්‍ය බලය ක්‍රියාත්මක කරන්න බැරි නිසා
ඒ තමන් වෙනුවෙන් පරමාධිපත්‍ය බලය ක්‍රියාත්මක කිරීමට නියෝජිතම් පත් කර ගැනීම විතරයි. ඒත් ඇත්තටම වෙන්නේ ඒ පත්තර නියෝජිතයෝ ඒ පරමාධිපත්‍ය බලය තමන් අතර පවර ගන්නවා. බලාත්කාරයෙන් පවර ගැනීමක් කරන්නේ. ඊට පස්සේ ජනතාව සම්පූර්ණයෙන්ම මේ යටපත් කිරීමක් කරන්නේ. ඉතින් ඒක නිසාම තමයි මේ විදිහට ඒ අර එහෙම අපි යටත් වශයෙන් නෙවෙයි කියලා හිතන ජනතාව තමන්ගේ ප්‍රශ්න වලට පාලකයන් ඇහුම්කන් නැදනකොට මේ පාරවල් බහැලා උද්ඝෝෂණ කරන්නේ. එතකොට ඒක ජනතාවගේ පරම අයිතියක්. ලෝකේ ඕනෑම නිදහස් රටක යටත් වැසියන් නොවන සක්‍රීය පුරවැසියන් ඉන්න ඕනෑම රටක ඒ ජනතාවන්ගේ පරම අයිතියක් උද්ඝෝෂණය කිරීම. ඒත් අපි දන්නවා අපේ රටේ ඒ උද්ඝෝෂණ මැඩපැවැත්වීමෙන් තමයි පාලකයෝ පුළුවන් තරම් මේ 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 උත්සාහ ගන්න නිසා මේ සැදී පැහැදී ඉන්නේ. දැන් අපි දැක්ක පොහොගේ කාලේ තිබිච්ච උද්ඝෝෂණ වලදී වෘත්තීය සමිති නායකයෝ ගුරු සංගම් නායකයෝ උස්සගෙන ගියා. උස්සගෙන ගිහිල්ලා මේ 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 නැති නිරෝධානයකට පත් කළා. ඊළඟට නොයෙක් ආකාරයෙන් අධිකරණ හරහා මේ වාර නියෝග ගන්න ගත්ත අවස්ථා තියෙනවා, ගන්න උත්සාහ කරපු අවස්ථා තියෙනවා. ඊළඟට දැන් මේ රටේ මේ උද්ඝෝෂණ සම්බන්ධයෙන් තියෙන බරපතලම උදාහරණ තමයි මම දකින්න හැටියට දැන් මේ වන විට මේ දැන් අපි දන්නවනේ කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලය සම්බන්ධ අලුත් පනතක් ගෙනල්ලා තියෙනවා, පනත් කෙටුම්පතක් ගෙනල්ලා තියෙනවා ආණ්ඩුව විසින්. දැනට ඒක පොඩ්ඩක් ආණ්ඩුව පස්සට අරගෙන තියෙන්නේ. ඒත් ඒ පනත් කෙටුම්පතට විරුද්ධව පනත් කෙටුම්පත පාර්ලිමේන්තු සම්මත කරගෙනට ඔන්න මෙන්න කියලා වගේ තියෙද්දි පහුගිය අගෝස්තු 3 වෙනිදා මේ අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය සහ නිදහස් අධ්‍යාපන උදෙසා සිසු ජන ව්‍යාපාරය කොළඹ නගරයේ සිට පාර්ලිමේන්තු වටරවුම පාර්ලිමේන්තු පිවිසුම් දොරටුව දක්වා පාගමනක් සංවිධානය කළා. විශාල ශිෂ්‍ය සහ සිවිල් ජනතා පිරිසක් ඒකට සහභාගී වුණා. එතනදී මේ කාඩ්බෝඩ් මිනි පෙට්ටියක් පාරේදී පිලිස්සුවා කියලා ඒ කාර්යය මුල් කරගෙන ඒ අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම් කරු සහෝදරයා ඇතුළු සහෝදරු 5 දෙනෙක් සහෝදර සහෝදරිය 5 දෙනෙක් දැනට දින 100ක් ආසන්නව අතරමඟ තියාගෙන ඉන්නවා. මේ 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 තමන්ගේ අයිතිවාසිකම් ඉල්ලලා නැත්නම් තමන්ගේ ප්‍රශ්නයක් හඬ නගලා පාලකයන්ට මේ දැනගන්න සැලසුවයි කියලා ඒ වෙනුවෙන් ගත්ත ක්‍රියාමාර්ගය මුල් කරලා මේ ශිෂ්‍ය නායකයෝ සහ සිවිල් ක්‍රියාකාරී දින 100ක් පුරා අප නොදී අතරමඟ තියාගෙන ඉන්නවා. එතකොට මේ මිනි මරලා වෙනත් අපරාධ කරලා ඒ මට්ටමේ සැකකාරයන් ගන්නට තමයි මේ පුතය දාලා තියෙන්නේ. ඒ මේ මේ චෝදනා කිසිසේත්ම දඬුවම් කරන්න පුළුවන් මට්ටමට නීති ඉදිරියේ ඔප්පු කරගන්න ලැබෙන්නේ නැහැ මගේ විශ්වාසයේ හැටියට. හැබැයි ඒ වෙනුවට ආණ්ඩුව කරන්නේ මොකද්ද? ඔවුන් මේ අන්තිම වශයෙන් දඬුවම නිදහස් වෙනව එන්න ඉඩ තියෙන්නේ. ඒක නිසා ඊට කලින් අප දෙන්න බැරි වෙන විදියට උසාවියෙන් අප ගන්න බැරි වෙන විදියට චෝදනා ඉදිරි ව්‍යාජ චෝදනා ඉදිරිපත් කරලා මේ දැන් දින 100කට ආසන්න කාලයක් මේ අප ලැබිය නොහැකි ආකාරයට රිමාන්ඩ් බන්ධනාගාර ගත කරලා තිබෙනවා. එතකොට මේ ආකාරයට උද්ඝෝෂකයන් පරිගැනීම නැත්නම් ඔවුන් මර්ධනය කිරීම කරන්නේ. එතකොට මේ අනික මෙතන තව කාරණයක් තියෙනවා. ඒක තමයි වැදගත් කාරණය. මේ මේ සිරගත කරලා තියෙන්නේ ඒ උද්ඝෝෂණ නායකය. එතකොට මොකද්ද ඒක පාලක බලාපොරොත්තු වෙන්නේ? නායකයන් දඩයම් කළාම අනිකුත් ක්‍රියාකාරී අනිකුත් මේ අපි මේ ඉන්න පෙළගහිලා ඉන්න පිරිස් මේ බියටපත් වෙයි, අධෛර්ය වෙයි. ඒ නිසා ඔවුන් මින් ඉදිරියට පාරට නොවේයි කියන මේ අදහස තමයි ආණ්ඩුව තියෙන්නේ. ඒ පණිවිඩය තමයි සමාජයට දෙන්න පාලක උත්සාහ කරන්නේ. ඉතින් මේක ඉතාම නරක තත්ත්වයක්. ඉතින් අපි ඒකට විරුද්ධව මේ උද්ඝෝෂණය මේ කිරීමට තියෙන මේ තමන්ගේ ප්‍රශ්න හඬන කීමට, උද්ඝෝෂණය කිරීමට, පාරට බැහිමට, වීදිය සටන් කිරීමට තිබෙන අයිතිය වෙනුවෙන් අපි දිගින් දිගටම පෙනී සිටිය යුතුයි. ඒක අපේ රටේ නීතිය පිළිගත් අයිතියක්. ප්‍රජාතන්ත්‍රවාදී ආකාරයට සාමකාමී විදියට අනෙක් අයට බාධා නොවන විදියට උද්ඝෝෂණ කිරීමට, විරෝධය දැක්වීමට ජනතාවට අයිතියක් තිබෙනවා. ඒක තමන්ගේ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතියම කොටසක්. කියන අදහස් ප්‍රකාශ කිරීම කියන මූලික අයිතිවාසිකමේම කොටසක්. ඒ නිසා ඒ අයිතිය රැක ගැනීම අපේ පූජනීය පරම වගකීමක්. ඒ වෙනුවෙන් අපි අපට පුළුවන් ආකාරයේ උපරිම මැදිහත් වීමක් කළ යුතු වෙනවා. ඔන්නේ දිටුම් තුමනි. එතකොට ඒ කාරණ තමයි විග්‍රහය දක්වන්නේ. එතකොට මම සමාජීය කතාබහට ලක්වන තවත් කාරණාවක් දැන් අපි කතා කරමු බලන්න. එතකොට අපි දැක්කා පහුගිය කාලේ රංජන් රාමනායක මහත්මයා, මම හිතනවා ඒ කාරණාව අපි කතා කරන්න පුළුවන් කියලා. මොකද ඒ පිළිබඳ තීන්දුව తీරන දීලා අවසන් මේ වෙන විට. ඔව්, රංජන් රාමනායක මහත්මයාට ලබා දුන් තීන්දුව ඒ ලබා දුන්නේ අධිකරණයට විරුද්ධව කතා කරනවා කියන චෝදනාව යටතේ. එතකොට මේ වගේ දේවල් අපි කොහොමද කතා බහ කරන්නේ සමාජයේ කියන දේත් අපි ඔබතුමන්ගෙන් දැනගන්න ඉමුට කැමතියි. මොකද සමහරව මේ වෙනකොට සමාජයේ නොදැනුවත්ව සිටිනවා
මේ වගේ කාරණා කතා කරන්නේ කොහොමද කියන දේ නොදැනුවත්ව සමහරු මේ වගේ ප්‍රශ්න වලට පැටලෙනවා නැත්තම් ඔවුන් කතා කිරීමට බය ඇති ගැනීමට ලක් වී සිටිනවා එතකොට අපි මේ වගේ කාරණා කොහොමද කතා කරන්නේ කියන දේ ඔබතුමන්ගෙන් දැනගැනීමට කැමතියි ඒක ඉතාලි දෙකක් මොකද දැන් රංජන රාමණේක මහත්මයා ශිරගත කරලා තියෙන්නේ සිර දඩුවම් ලබා දීලා තියෙන්නේ අධිකරණයට අපහාස කළාය කියන කාරණේ උඩ එතකොට අධිකරණයට අපහාස කිරීම ඒක අපේ රටේ මේ දඩුවම් ලැබිය යුතු වරදක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දක්වලා තිබෙනවා අධිකරණයට අපහාස කිරීම කියන කාරණේ උඩ කෙනෙකුට දඬුවම් කරන්න පුළුවන් කියලා. හැබැයි අපේ රටේ තියෙන එකම මේ මේ අනික සියලුම නීතිවල ඒ වරද නිශ්චය කරලා තිබෙනවා. මේ මේ මෙන්න මේකයි වරද. ඒ වරද සිද්ධ වෙන්නේ මෙන්න මේ ආකාරයට නිසා මේ 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 වරදේ කියන අපිට වරද වර ඒ වරදේ අපි කියනවා ඉන්ග්‍රීඩියන්ට්ස්. ඒකට ඇතුළත කොටස් ඇතුළත් අංග නීතියේ නිශ්චය කරලා තිබෙනවා. ඊළඟට එවැනි වරදක් කළොත් ලැබෙන දඬුවමක් නිශ්චය කරලා තිබෙනවා. මේ අධිකරණයට අපහාස කිරීම කියන කාරණේ තමයි එවැනි කිසිම ආකාරයක නිශ්චයක් නැති වරද. එතකොට අපි කියන මොන දේද අධිකරණයට අපහාසයක් වෙන්නේ? මෙන්න මේ අධිකරණයට අපහාසයක් කෙනෙක් අධිකරණයක් ගැන යම් දෙයක් කිව්වොත් ඒකෙන් මෙන්න මේ දේ අධිකරණයට අපහාසයක් වෙන්නේ නැහැ මේ දේෙන් අධිකරණයට අපහාසයක් වෙනවා කියලා ඒක කියන ප්‍රකාශයක් තියෙන්නේ. ඒ ප්‍රකාශයේ මේ සීමාව කොතනද? මේ කොයි සීමාව එහාට ගියොත් ඒක මේ වරදක් වෙන්නේ කියලා අපේ නීතිය නිශ්චය කරලා නැහැ. ඒක නිසා අධිකරණයට අපහාස කිරීම කියන කාරණය එක්තරා විදිහකට අධිකරණයේ මනාපය මත පවතින දෙයක්. එතකොට ඒකත් කවන්නේ. ඊළඟට දඬුවම් බලමු. දඬුවම් නිශ්චය කරලත් නැහැ. දැන් රංජන රාමණායක මහත්මයාට අධිකරණයට හිතුණා අවශ්‍ය වුණා නම් අවුරුදු 10 කිරද නෝම දෙන්න තිබුණා. අවුරුදු 20 කිරද නෝම දෙන්න තිබුණා. ජීවිතාන්තය දක්වා කිරද නෝම දෙන්න තිබුණා. අධිකරණයට දෙන එකම දඬුවම මරණීය දඬුවම විතරයි. මොකද මේ එකට වරද නිශ්චය කරලා නැති වරද හෝ දඬුවම නිශ්චය කරලා නැති නිසා මේ අධිකරණයට අපහාස කිරීම කියන කාරණේ සම්බන්ධයෙන් දෙන දඬුවම ගැන අපිට කිසිම නිශ්චයක් කිසිම හැඟීමක් නැහැ කිසිම අවස්ථාවක. ඒක නිසා මේක ඉතාම නරක තත්ත්වයක්. ඒ නිසාම ඒ අධිකරණයට අපහාස කිරීම කියන කාරණය නිශ්චය කරලා ඒ සම්බන්ධයෙන් වෙනම නීතියක් පැනවිය යුතුයි. දැන් ලෝකේ බොහෝ රටවල ඉන්දියා අපට ආසන්නම ඉන්දියාව ඇතුළුව ලෝකේ බොහෝ රටවල ඒ අධිකරණයට අපහාස කිරීම කියන කාරණය සම්බන්ධයෙන් නීති පනවල ඒ ඒ වරදේ හතරකෝ නිශ්චය කරලා ඊළඟට ඒ සම්බන්ධිත දඬුවමුත් නිශ්චය කරලා තියෙනවා. එතකොට ඒ අපේ රටේ විතරයි මේක අධිකරණයට අපහාස කරන කියන වචන හතර කීපය විතරයි තියෙන්නේ. ඒ වචන වල කිසිම සීමාවක් නැහැ. අගක් මුලක් නැහැ. ඉතින් ඒක නිසා ඉතාම නරක තත්ත්වයක්. මේක මේ සිවිල් සමාජ මේ සක්‍රීය පුරවැසියන් සිටින සිවිල් සමාජයක නොතිබිය යුතු තත්ත්වයක්. හැබැයි ඒ සම්බන්ධයෙන් තරව විදිහකට තවමත් රටේ මේ අධ්‍ය රංජන රාමණක මහත්තයාට මේ වෙන දඬුවම නියම කරලා තත්ත්වයක් තුලවත් අපේ රටේ එවැනි කාරණ පිළිබඳව හරියාකාර ජනමතයක් නැහැ. ඒක නිසාම දේශපාලකගේ පැත්තෙන් ඒකට මැදිහත් වීමකුත් නැහැ. මේ ඒක නිසා මේ තත්ත්වයේ තවදුරටත් ওই විදිහටම පවතින බව තමයි දැනට පේන්න තියෙන්නේ. ඔව් නීතිඥයනි. එතකොට මේ නඩුව පවරලා තියෙන අපි දැනගැනීමට හැකි තිබෙන ආකාරයට මේ සිවිල් පුරවැසියන් විසින් තමයි මේ නඩුව පැමිණිල්ල කරලා තියෙන්නේ අධිකරණයට. එතකොට ඕනම කෙනෙක් පිළිබඳව ඒ වගේ කාරණාවකදී ඕනම සිවිල් පුරවැසියෙකුට ගිහිල්ලා අධිකරණයේ පැමිණිල්ලක් කරලා බහ කරලා ඔහුව සිරගත කිරීමේ හැකියාවකුත් තිබෙනවා මේ අධිකරණ ක්‍රමයේ ඇතුළත ශ්‍රී ලංකාවේ. ඔව් අපේ රටේ නීති හැටියට මේ අධිකරණ අපහාස කිරීමේ කාරණා පිළිබඳව මේ ඒ කාරණය සම්බන්ධයෙන් නඩු පවරන්න කවුද කියලා කොහොමවත් නිශ්චය කළා නැහැ. ඒකනම් මම ඉස්සෙල්ලා කිව්වේ මේ වරද සම්බන්ධයෙන් කිසිම හතරකෝ කිසිම සීමාවක් නැහැ. ඒක නිසා මේ අධිකරණ අපහාස කිරීම කියලා වරදක් තියෙනවා විතරයි. එතකොට ඕන කෙනෙකුට අධික මේ මෙන්න මේ අහල් පුද්ගලයෙක් මේ කතාවෙන් හෝ මේ ක්‍රියාවෙන් අධිකරණයට අපහාසයක් උනායි කියලා අධිකරණ ශ්‍රේෂ්ඨාධිකරණයට පැමිණිලි කරන්න පුළුවන්. ඒ පැමිණිල්ලක් ලැබුණාම ශ්‍රේෂ්ඨාධිකරණය එතකොට ඒ පිළිබඳව මේ මූලික වර්ෂණයක් පවත්වලා ක්‍රියා කරනවා. දැන් රංජන රාමණේක මහත්තයගේ කාරණේදී උනේ එක්තරා විදිහක හාමුදුරු කෙනෙක් සහ තවත් සීල් පුද්ගලෙක් තමයි මුල් පැමිණිල්ල කරලා තිබුණේ. එතකොට ඒ විදිහට තමයි ඒක ඕන කෙනෙකුට පුළුවන් පැමිණිල්ල ඒ පැමිණිල්ල ඉදිරිපත් කරන්නේ.